දවස් 44ක් හිටියා ඇතුලේ. ඉතින් මම හිටියේ මං හොරකම් කරලා වංචා කරලා දූෂණ කරලා මගේ ප්‍රශ්න කර නෙමෙයි හිටියේ. මම හිටියේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරලා. ඒ ජනතාවගේ ප්‍රශ්න මං කතා කළේ. මං කෝප් කමිටුවේ සමාජිකයෙක්. ඒ වගේම දූෂණ වංචාවලට එරෙහි ආංශික කාරක සභාවේ සමාජිකයෙක්. ඒ වගේම ගිය දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දගත් මහජන නියෝජිතයෙක්. මම ජනතාවගෙනුත් ඉල්ලා හිටිනවා රෙකෝඩින් ෆෝන් ගන්න, CCTV කැමරා ගන්න ගෙවල්වලට හැම දෙයකටම. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණයට, උදව් පොලිසියට උදව් වෙන්න හොරවල්ලන්න. ඒ කියන්නේ ඒකනේ ජනතාවගේ කාර්යභාරය. නැත්නම් මෙතන මිනිමරුවක්ෙදි අහක බලන් යන්න, හොරකමක්ෙදි අහක බලන් යන්න, බස් එකේ තමුන් ගැද්දි පොකට් එකක් ගෙවුවොත් අහක බලන් යනවා නම් පුරවැසියෙක් නෙමෙයි කියලා මගේ මතේ. ඉතින් මම දිගටම එක් කරනවා. මාව බලන සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු බොහෝ කණ්ඩායමක් ආවා. ඒ වගේ මේ අවස්ථාවේ මා එක දිගටම හිටිය කට්ටිය තමයි මේ ඉන්නේ. මේ හිටිය කට්ටිය තමයි මේ ඉන්නේ. දිගටම හිටිය කට්ටිය සමහර අය බය ආවේ නැහැ. ක්ෂේත්‍රයත් ආවා, අරගොල්ලෝ ආවා, සීලු දෙන ආවා. මිස සුමන්දිරන්ට අන්තිමට මගේ ආදරණීය පාර්ලිමේන්තුවේ දෙමළ මිනිස්සයා තමයි ඇවිල්ලා නොමිලේ කතා කළා. මගෙන් කෝටි ගණන් ඉල්ලුව සමහර හිටියා නීතිඥ මහතුරු. මා එක දිගටම හිටියේ මගේ ඇලරික් ලයනල් කියන මාව සිනමාවට ගෙනාපු නිෂ්පාදක අධ්‍යක්ෂකතුමාගේ පුත්‍රයා වන අශාන් ෆර්නෑන්ඩෝ සහ සුමන්දිරන් මහත්මයා. එයා තමයි ඇවිල්ලා කරුණු මේ අධිකරණයට වාර්තා කළේ හරියට. ඉතින් මේ ගෞරවනීය විනිසුරුතුමා ඒව පිළි අරගෙන මට ඇප ලබා දුන්නා. ඉතින් ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා සුමන්තිරන් මහත්මයාට වගේම අශාන් මහත්මයාට. සජිත් මහත්මයා දෙපාරක් ආවා. මාව නිතර ඇවිල්ලා හම්බුණා. ලෝයස්ලා හැම කන්ටැක්ට් කරන්න මට සපෝට් එක දුන්නා. රනිල් මහත්තයා ආවේ නැහැ. ඒක අහන්න ඕනේ මගෙන් නෙවෙයි මලියාගෙන් අහන්න. දන්නේ නැහැ මල්ලි එක. දැන් ඔබතුමා දැන් හිර ගණනාවක් සිරගත වෙලා හිටියා. ඔව්. මන්දනා ගරගත වෙලා හිටියා. ඔව්. දැන් ඔබතුමා මිනිස්සුත් අඳුර ගත්තා. ඔව්. එක්සත් ජාතික පක්ෂයේ ඔබතුමාත් එක්ක සෙල්ෆි ගහපු මැතිවරුත් ඔබතුමාව ඔබතුමාත් එක්ක සෙල්ෆි ගහුවනේ කට්ටිය. ඒගොල්ලෝ සේරම ආව මල්ලි බලන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට පෙවුන් නැහැ නේ. කියන්නේ මේ ගොඩක් විසිට් ඒවලට කෑම බීම අරගෙන මේගොල්ලෝ අනිත් එක පාර්ලිමේන්ට් එකේ මාව හම්බුණා. මට උදව් කළා, මාව අතෑරියේ නැහැ. දැන් ඔබතුමා ඉල්ලන්නේ එක්සත් ජාතික පෙරමුණෙන්ද? එහෙම නැත්නම් ඔබතුමා ස්වාධීන ඉන්නවා කොහොමද? මම ඉස්සෙල්ලා හිතන් හිටියේ ස්වාධීන වෙILLන්න කියලා තමයි ජනතාවගේ මට. ඒ කියන්නේ මේ එතකොට දෙපැත්තටම බැනලා බොහොම ස්වාධීන ගමනක් යන්න පුළුවන්. එහෙම හිතන් හිටියේ. ඊට පස්සේ මට දැන් සන්ධානෙන් දෙනවා කියලා කිව්වා. සන්ධානේ ඇතුලේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්මයාත් කිව්වා එතුමත් දෙන්නම් කියලා. පාටලි චම්පික මැතිතුමත් කිව්වා එතුමත් දෙන්නම් කියලා. ඒ වගේම සුමන්දිරන් මහත්මයා කිව්වා ඒ දෙකම රිජෙක්ට් වුණොත් එයා දෙන්නම් කියලා. ඒකත් රිජෙක්ට් වුණොත් මම මේ ස්වාධීන වෙILLා. මම හිතන්නේ ඔප්ෂන් හතරක් පහක් තියෙනවා. ජනතාව මොනවාගේ ප්‍රතිචාරයක් දක්වයිද? දන්නේ නැහැ මල්ලි. මම හිතන්නේ ජනතාව දන්නවා. මම මට කිසිම හොරකම් චෝදනාවක් නැහැ නේ. හොරකම්, මැරකම්, දූෂණ වංචා චෝදනාවක් නැහැ. මට තියෙන එකම චෝදනාව හොරු අල්ලන්න ගියා කියන එක. ඉතින් හොරු අල්ලන්න යන එකට මම ඉදිරිපත් වුණ එකට මං හිතන්නේ බහුතර ජනතාව කැමති. මේ ආණ්ඩුව ආවේ පාස්කෝරු අල්ලනවා කියලා. ඊට පස්සේ මේ ආණ්ඩුව කිව්වා බැඳුම් කර හොරු අල්ලනවා කියලා කිව්වා. අන්තිම නැළුවේ රංජවනේ මල්ලි. මල්ලි සහරානුත් නැහැ. සහරානගේ කල්ලියත් නැහැ. මල්ලි අල්කයිඩත් නැහැ. මල්ලි හමාස් නැහැ. හිස්බුල්ලත් නැහැ. බොකෝ හරාමුත් නැහැ. රංජ විතරයි අන්තිම නැළුවේ. ගෝඨාභය මහත් නැළුවේ රංජ විතරයි මල්ලි. ඇතුලේ මල්ලි යන්නේ අනේ බලන්න කතා කරන්න ඕනේ පොඩ්ඩක්. මල්ලි මේකයි මම හිතනවා. මම හිටියා දවස් 44ක් මල්ලි. ඇත්තටම මිහිපිට අපායක්. ඒකේ මහත්තයා, ලොකු මහත්තයා ඇවිල්ලා සුපරින්ටෙන්ඩන්ට් කොඩිතුවක්කු මහත්මයා, ඒ වගේම චීෆ් ඇවිල්ලා සුමුදු මහත්තයා, ඒ වගේම අජිත් මහත්මයා, ඒ වගේම ජේරස් ලයින්නේ මල්ලි. ඇත්තටම රෝල තියෙනවා. ඒ කියන්නේ හිතකරුවන් ඉන්න පුළුවන් 1800 ගානක් 2004 ගානක්. නිලධාරින් ඉන්නේ ඉතාම අඩුවෙන්. මල්ලි ජේල මහත්තයෙක් සව ගාඩ්ලා ගන්න පඩිය මල්ලි බේසික් එක මල්ලි රුපියල් 31,000යි. දැන් ඒක 34,000 වෙලා තිනවා. ඒගොල්ලෝගේ පඩිය, ඒගොල්ලන්ගේ පඩිය මල්ලි රුපියල් විශ්වාස කරනවද? ඒගොල්ලන්ගේ පඩිය තිබුණේ රුපියල් 17,000යි. ඒ 17,000 අපේ ආණ්ඩුවෙන් ඇවිල්ලා මල්ලි ඒක 10,000ක් වැඩි කළා. 10,000ක් වැඩි කළා. ඊට පස්සේ මල්ලි එතකොට 17,000 27,000 වුණා. මෙන්න ජේල මහත්තයාගේ පඩි. අහිංසක මේ ගැන කතා කරන්න ඕනේ. ගෝඨාභය ජනාධිපතිතුමාට මම ඉල්ලීමක් කරනවා. එතුමා ඇවිල්ලා මං ඉන්න වෙලෙත් බල්ලා ගියා මේ හිරගේ ඇතුළට. මල්ලි මිහිපිට අපායක්. ඒ ජේලර් මහත්තුරු, ගාඩ් මහත්තුරු වරු තුන, ඒ කියන්නේ
වරු තුන එකට වැඩ කරනවා මල්ලි ශිප් තුනක් වැඩ කරලා මාවගේන්න මල්ලි මෙතැන්ට එනවා මේ බස්ස ගෙනගලා ආය මල්ලි ගිහිල්ල ආය රෑට වැඩ කරනවා. පෙරේද මල්ලි මුළු දෙදස් ගානෝ බලන්න හිටිය පස් දෙනයි. මල්ලි මදුරුවෝ ඉන්නවා ඩෙංගු මදුරු ඩෙංගු මදුරෝ කාල නිල්ධාරි මැරලා තියෙනවා. මල්ලි කන්න නෑ බොන්න නෑ. මල්ලි හයට මාව ඇතුළට දානවා ආය හයට එළියට ගන්නේ. මල්ලි මේ ගැන මම වෙනම බන්ධනාගාර මේ පනතයක් කැටති මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.